දෝෂණය වංචාව නාස්තිය, අක්‍රමිකතාව සහා ආකාරයක්ක්ෂ්‍රමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්. ඊයේ දවස ලක් අම්මව රණින් සැරසෝ දවසක්. කනකර උගස් කරලා? හන්න බොන්න ැතුව හඬා වැටන රටකට අනාගත පලාපොරොත්වක් සනිටුහන් කළ දවසක්. ඕ. අපි තමයි නීතිය අපිට උඩින් කපුටෙකුටවත් පියාම්බන්න බෑ කියල හිතාගෙන වැඩකරපු වැඩකරන දේශපාල්ලක්කින්ට සහ රාජ්්‍යනිලදහරින්ට නෑ තමුන්ලා නෙවෙයි උත්තරීතර උත්තරීතරවනුවේ නීතියයි උත්තරීතරවනුවේ ගරු අධිකරණයයි කියලා. හන් දෙකම අතගාලා අපූරුවට කියලදීපු දවසකු. ඔවු ඊයේ ලැබුණු සත්පුද්ගල නඩු තීන්දුව මෙරට රන් අකුරින් නිකම්ම නිකං කඩදාසියක නෙමෙයි අපූරු කළුගල් පර්වතයක හැමට පේන කෙටු ශ්‍රේෂ්ඨ සටහනක්ං. එනිසා දෙසය හතරවෙනි ටෙලිවැ කියලියන්නේ පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල සත් පුද්ගල විනිසුරු මඩුල්ලට ජාති ගෞරව ප්‍රාමේ. පුද කරමින්. අපි බලමු ඒ සත් පුද්ගල පිනිශෂ මණ්ඩලේ කෞද්ද කියලා. අග්‍ර විනිශ්ෂකාර ජයන්තජයසූරිය വිනිසුරු බුවනෙක අලු විහාරේ. വිනිසුරු LTB දෙහිදනිය വිනිසුරු මූර්දු ප්‍රනාන්දුು. വිනිසුරු තුරයි රාජා വිනිසුරු ABCHMMD නවාසන් വිනිසුරු ಶ್ාන් ගුණරත්න. ඔබ සියලු දෙනාට මුලින්ම හිසනවා ආචාරකිරීම සියලු නීතිගරුක යුක්තිගරුක මිනිසුන්ගේ යුතුකමක් වගකීමක් ඒ වගේමයි සත්ත පහක්වතන් මුදල් අය කරන්නේ නැතිව මේ නඩුව වෙනුවෙන් බොහෝ නීතික්ඥයින් සිය දැනුම කාලය ගතකලා වැෑ කලා ඔබ සියලු දෙනාටතුන් අපේ ප්‍රනාාමය පුද කරනවා. දහස්සම සය හැත්ට හතේ චර්ගේ විදහයක ජනාධිපති ක්‍රමය සහිත, व්‍යවස්ථාවය එක්ක නිර්මාණය වූ ඒ කාධිපති බලතලවල ප්‍රතිඵලය වුණේ කුමක්ද දේශපාලනකින් පමණක් නෙවෙයි. උන්දලගේ හෙංචයින් පවා ජනතාවට වගවීම හෙවත් එහෙමත් නැත්නම් කවන්ටබිලිටි එක සත්ත පහකට ගණන්ගන්නෙ නැති තැනකට මේ රට පත්වීම. ඉහලින් ලැබෙන දේශපාලන පත්වීම්වල බලය අතට ගත්ත නිලදහරී පැලැන්තියක් බිහිවීම. දේශපාල්ලක්කින් කියන කියනදේ විතරක් කරන ජනතා පර්මාධිපත්තිය සුනකැටම දාපු සමහර රාජ්‍යනිලධාරින් අතර සමහර පොලිසිය නිල දහරින් හිටියේ සියල්ලටම උඩින් එනිසාම සමහර ඉහල පොලිස්නිල දහරින් සමහර රාජ්‍යනිලධහරින් හැසුරුුණේ අපේ ලොක්කතමයි රට අපේ ලොක්කතමයි නීතිය අපේ ලොක්කගේ වචනය තමයි දේවවා කිය කියලා හිතාගෙනයි නේද අපි මොනව කළත් අපේ ලොක්ක අපිව බේරගන්නවා කියෙන තැන ඉඳල තමයි සමහර රාජ්‍යනිල දහරින් වැඩ කලේ තාමත් සමහරුන් වැඩ කරන්නේ එහෙම තමයි හොඳේ නමුතුන් දැන් ඒ අධිපතිවාදී චන්ඩි මහ බලය ඒඒ ගරු අධිකරණය හමුවේ පුස්සක් බවට පත්වනාා ඕ පුස්සක් බවට පත්වනා දෙදස් දහනමයේ පාස්කු ඉරිදා එනම් අප්‍රේල් මස විසි එක්වැනිදා අපේ රටම හඩා වැටුණු දිනයක් දෙවියන් වඳන්න ගිය අයිංසක මිනිසුන් දෙසිිය පනස් දෙනකුට වැඩි පිරිසකට ජීවිත අයිමි වුණා. මුළු පෞුලම මේ බෝම්බත්තෙක්ක අවසන් ගමන් ගියා. පෞුලේ සියලු සාමාජිකින් මියයද්දී සමහර පවුල්වල එක් අයෙකු ඉතිරිවුුණා ඒක මොනතරම් වේදනාවක්ත. සමහරුන් අදත් රෝධපුටු වේ සදා කාලිකෝම දෑස් අන්ද වූ අය අඳුරේ ජීවිතය හොයෙනවා. හෝ නින්දිිත පහත් අපේක්ෂාවක් ඇතුව මහමොලකරුවයකු සොනික් ස්ොනික් කියලා නේද මේ ප්‍රහාරේ එල්ල කළ බවතමයි අදත්න් කතෝලික සබහාවේ විශ්වාසය මතය තර්කය මේ මහාපරාදයට එරහිව වෙන්දිිත පවුල්වල අය මූලික අයිතිවාසකම් පෙත්සම් දොලහක් ගොුණු කරතිබුණා. අකණ්ඩව වසර තුනක් පුරා විභාග වූ නඩුවක්. අගවිිනිසුරු ජෑන්ත ජැයිසූරියය ප්‍රමුඛ සත් පුද්ග ශ්‍රේෂ් ා කර නි. ුරු මඩුල්ල ඒ තම අයිතිහාසිකනඩු තිීන්දුව ප්‍රකාශයට පත් කලා. මෙ තීන්දුවේ ඇති අතිීශේ වැදගත්ම කොටස තමයි. ොඳට හගන්න ප්‍රහාරයේ පිළිබඳව පූර්ුව බුද්ධිතුරතුරු ලැබීතිබියදී ඒවා සලකන්නේ නැතිව ක්‍රියාකිරීම ඒවා සලකන්නේ නැතිවක්‍රියාකිරීම එනිසා අපරාධ සහයක වර්ධකරවන් ලෙස හිට පුචානාධිපති ඇතුළු පිරිස නම් කලා පමණක් නෙවෙයි පෞද්ගලිකව තමන්ගේ ධනයෙන් මෙවිින්දිතියාන්ට වන්දිගවන්ට කියලානියම කලා. පෞද්ගලිකව ගෙවන්ට ඕනේ වන්දිය සුළු පටු නෑ හොඳේ බලමු නමත් එක්ක වන්දිය හිටපු ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මේ පාස්කු බෝම්බය පුපුරණකොට රටේ චනාධිපති ඒ වගේමයි රතේ ආරක්ෂක ඇමති වගවීම එකන්ටබිලිටියක හැර හැරිය! තම පෞද්ගෙලික දනයෙන් දැන් ගෙවයුතු වන්දිය මිලියනසීයක් හොඳේ ඒඇනේ රුපියල් කෝටි දහයක් ඉළඟට වත්මන් පොලිීසිය දෙවනයා. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රහනිී නිලන්තජයවර්ධන. රුපියල් මිලියන හැට්ට පහක්්‍යෙවන්ට ඕනේ කෝටිවලින් න්නම් කෝටි හතාමාරයි. ඒ විතරක්න මේ වහම ඔහු පිළිබඳව විනය පරිීක්ෂණයක් පවත්වල අධිකරණයට වාර්තාකරන්ටත් අවශ්‍යයි කෙලා නියෝග කලා. Hiலிபति ப जा சंद 0,000 ඒක කියන්නේ කෝටි නම් හතහම් මාරග්‍යවන්ට ඕනේ ආරක්ෂක මාත්‍යයන් ශ හිටපුල් ලේකම් හෙමසිරි ප්‍රනාාන්දු. රුපියල් මිලියන පණහක වන්දියක්ග්‍යවන්ට ඕනේ. ඒක කියන්නේ කෝටිනම් පහක් හොඳේ ඉළඟට හිටපු ජාතික බුද්ධි ප්‍රධානනි. සිරමෙන්ඩිස් රපියල් මිලියන දහයක්්‍යවන්ට ඕනේ ැන රුපියල් කෝටිය අග්‍යවන්න්න ඕනේ මේ තමයි සද් පුද්ගල ශ්‍රේෂ්ඨාධි කරන ගරු විිනිශ්ෂකාරවරුන් ලබාදුන්න ඒක මතිකතිීනේ. ද දැන් මේ 3න් දුවටේරහිව අයේ ඇපැල් කරන්න තැනක් නෑ. ෑලක් දාන්ට බෑ ගෙවන්ටම වෙනවා නේද. එහෙම ගෙවේ නැත්තම් අධිකරණ තීන්දුව අපහසයට ලක්කිරීමක් ගරු අධිකරණයට කළ අපහසයක් ලෙස සල කලා නැවත නඩුවක් ගොුණුකරන්නට පුළුවන් හොඳේ දැන් ඇත්තටම මේ යුක්තියේ ශ්‍රේෂ්ඨ ජෑග්‍රහණයක් ඒ වගේ මයි මේ සමඟ ලැබෙන පනිවුඩේ ජනාධිපතිනමේ මොනපතිවුණත් නේද මොන ඇමතිකම් දැරුවත්න් වගවීම අමතක කරලා රට කෑවොත් දවසක තනතුර නැතිව වනත් අධිකරණය හමුවට එක්ක යන්ට පුළුවන් ඒ ගිය දවසට යුක්තියට යාටත් වෙන්ට සිද්ධ වෙනවාමයි කියන එක ඔය කොයි කවුරු කවුරුත් මතක තියාගත්තුත් හොඳයි හොඳදේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජනතාව ඉල්ලපු එක සිිස්ටම් චේන්ජ එකක් මේ ඇතුළි තියෙනවා ජනතාව ඉල්ලූ එක් ප්‍රධහන සාධකයක් ජනතාවගේ ප්‍රධාන අපේක්ෂාවකුණේ යුක්තිය සැමට සාධාරණවිය යුතුයි කියන එක දැන් අපි දන්නවාසා න්නන්නේ ජනතාව තුළ මෙවිලේ ප්‍රශ්ණයක් තියෙනවා. ඇයි එදා අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ යටට දණ්ඩුවම් නැද්ද කියලනද. ඔය ක්දස් නමසය හැත්තහතේ ජයාර්ජෑවර්ධනගේ ආණ්ඩු ක්‍රම් විවස්ථාව යටතේ රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ ජනාධිපති. ජනනාධිපති දුරය දරන අවස්ථාවේ අධිකරණයට කැඳවන්න බැරි මුක්තියක් තියවා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිස් පහ එකයට තිෙතියෙනවා. අනේද. ඉතින් ඒ නිසා මුක්තිය නැතිවුණ දවසකට ඔයි කොයි කාට කාටත්. පුලුවන් යුක්තිය ඉල්ලලා මතකතියාගන්න මුක්තිය නැතිවුණු දවසට යුක්තිය ඉල්ලලා අධිකරණයට යන්න පුළුවන් දවසක් එෙනවා ඒකත් හැමෝම මතකතබාගත යුතුයි ඒ වගේ මයි දේශපාලක්නීින් කියන සියලුදේ දුවදුව කරන රාජ්‍යනිල දහරින් දැන් මේ නඩුතීන්දුව අතේතියාගන්නට හොඳේ අනීතික දේවල් කරන්න කිව්හම අහක බලාගෙන ඉන්න කිව් හාම දැක්කෙනෑ වගේ ඉන්න කිව් හම ජනතාව වෙනුවෙන් ඇති වගේ ීම කියනෙ එක අමතක කරලා ආයයේ වැඩවරද්ද ගන්ට එපා. එහෙම වුණොත් පෞද්ගිලික මුදල්වලින් දේපලසිියල්ල විකුණලක් කෝටි ගණනින් වන්දිගෙවන්ට සිද වේවි. ඒවගේ මයි දැන් යුක්ති ගරුක විනිය ගරුක. හොද ඇති පොලිස්නෙල දහරින්ට රාජ්‍යනිල දහරින්ට ඔවු! තව තව අබි මහනියෙන් යුතුව ක්‍රියා කරන්නට පුළුවන්. ඒ වගේ මයි මේ නින්දිත පාස්කු ප්‍රහාරය මෙහෙ වූ මහාමොලකාරයා. නේද මහමොලකාරයා දැන් ගැහෙනව ඇති හොඳේ නේද මේ තින්දුුවත් එෙක්ක ඉඳල හිටලා සුළුදිහත් පාාවෙනවා ඇති. ඔවු. දැන් පාස්කු ප්‍රහාරේ මහා මොලකරු රැගෙනගොස් සත්්‍යයේ නිවැරදිමකාරණාවේ ඉතුරි කොටස හෙලිකරගැනීමේ සටන ආරම්භකරන්ටම අවශ්‍යයි. ඒ සටන සඳහා සියල්ලු දෙනාම පෙළගැසය යුතුයි. ටෙලිවැකිය අවසන් කරන්නේ අග විනිස්වුරතුමා ඇතලු සත් පුද්ගල විනිශ්‍ය මණ්ඩලයට ජාතියේ ප්‍රනාාමය පුදකරමින්.